විසය විස ලෝක කුසලානයට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙවනදා ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා. එදින පටන් පුහුණු වීම සහ ශරීර යෝග්‍යතා පවත්වාගෙන යාම නිරන්තරයෙන්ම සිදු කරනවා දැක ගන්නට ලැබුණා. ඒ වගේම ඉරිදා දිනේදී පළවෙනි වතාවට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණු වීම කටයුතු කරන ආකාරය ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරුවා සමාජ මාධ්‍යයට වීඩියෝ එකක් නිකුත් කර තිබෙනවා. මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තමයි පළවෙනි පුහුණු තරඟය ශ්‍රී ලංකාවට තිබෙන්නේ. ඒ වගේම විශේෂම මතක් කළ යුතුයි අවසන් මහා තරඟය නැත්නම් මෙවර ලෝක කුසලානයේ ශූරයන් තෝරන අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ මේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණේ. ඉතින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන ආරම්භ කරන්නේ මේ ක්‍රීඩාංගණයෙන්. පුහුණු තරඟයක් වුණත් එය ලෝක කුසලානයේ තරඟයක් බව අප නිරන්තරයෙන්ම පවසනවා. ඉතින් පුහුණු තරඟ කියන්නේ ලෝක කුසලානයේම කොටසක්. ඉතින් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ කරන ලෝක කුසලාන ගමන ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම අවසන් මහා තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගණයේම දැන් පුහුණු වීම කටයුතු සිදු කරමින් සිටිනවා. කෙසේ වෙතත් එහි සඳහන් වී තිබෙනවා උෂ්ණත්වය සම්බන්ධයෙන් සෙල්සියස් අංශක 13ක් පමණ තමයි උෂ්ණත්වය සඳහන් වන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙය තරමක් සීතල අධික දේශගුණයක් බවට පත්වනවා ඇති. මොකද ලංකාව සහ මේ මෙල්බන් අතර ගත්තහම විශාල වෙනසක් තිබෙනවා. මේ දේශගුණ තත්ත්වයන්ට මේ තත්ත්වයන්ට හුරු කිරීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලින් ඕස්ට්‍රේලියාව බලා පිටත් කර යැවුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. දැන් සතියක වගේ කාලයක් ඕස්ට්‍රේලියාවේ සිටින නිසා මොවුන්ට මේ දේශගුණ තත්ත්වයන්ට හුරු පුරුදු වෙන්නට කාලය ඇති වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් තව දින කිහිපයක්ම තිබෙනවා පළවෙනි වටේ ආරම්භ කිරීමට. පුහුණු තරඟ ඒ තරම්ම බැරෑරුම් ලෙස ගත යුතු ඒවා නොවන නිසා කෙසේ වෙතත් ඒ අනුව පළවෙනි වතාවට ඕස්ට්‍රේලියාවේ විශාලතම ක්‍රීඩාංගණය වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසාන මහා තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ පුහුණු වීම කටයුතුවල නිරත වන බව තමයි පන්දු රකින පුහුණුකරුවා සමාජ මාධ්‍ය හරහා ක්‍රීඩා ලෝලීන්ට පෙන්වා තිබෙන්නේ. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.